තරම් හුරු නැති නැතිවරණ ක්‍රියාවලියක් වෙලා වෙලා අනිස්තභාවයක් තියෙනවා. අපේ නෙවේ බර් කියන අයිබෝවන්, මගේ නම මාධවන්, මංගල් දිස්ත්‍රික්කේ. මේකයි මේ වෙලාවේ රට තුළ අපිට පේන්න තියෙන දෙයක් නම් තමයි පළවෙනියට කියන්න ඕන අවිනිශ්චිතභාවය කියන එක. ඒ කියන්නේ මොකද්ද මේ මේ වෙලාවේ රට තුළ කියනවා, ගොඩක් කතන්දර කියනවා. එතකොට දැන් මේ වෙලාවේ ගත්තොත් එහෙම ජනාධිපතිවරණයක් ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේ මේ වෙලාවේ වෙන සිද්ධින් එක ගත්තාම මේ රට ගැන ලෝකෙට තියෙන චිත්‍රය තමයි, ඇත්තම කියනවා නම් ලංකාව ගැන ලොකු අවිනිශ්චිතභාවයක් තියෙනවා. මම මුලදී කියන්නේ ඒකයි. හැම පැත්තෙම වෙන්න පුළුවන්, ආර්ථික වෙන්න පුළුවන්, සමාජයෙන් වශයෙන්, එතකොට සංස්කෘතික වශයෙන්, මේ හැම තැනකින්ම අපිට ඇහෙන්නේ නිකන් අවිනිශ්චිතභාවයක් තියෙනවා. දැන් දේශපාලනේ ගත්තත් එතන අපිට නැහැ ස්ථිරසාර බවක් කියන එකක් ඇඟෙන්නේ නැහැ. එතනින් යාට ගියාම අපේ ආර්ථිකය ගත්තාමත් අපිට දැන් මේ මොන මොහොතේ වෙනස් වෙයිද, බියමසු අවිනිශ්චිතභාවයක් තියෙනවා. මේ තියෙන ආර්ථික දිගටම තියේවිද, නැත්නම් එකපාරට කඩන් වැටෙන්න පුළුවන්ද, නැත්නම් වෙනසකට ලක් වෙයිද කියලා ස්ථිරවම කියන්න බෑ මොන තත්ත්වයකට පත් වෙනවද කියලා. ඊළඟ කාරණේ තමයි අපේ ජනතාව අතර තියෙන සාමයා සංහිඳියාව, එහෙම නැත්නම් සංස්කෘතික පැත්තෙන් ගත්ත බැඳීම් ලොකු සෝදාපාලුවකට ලක් වෙලා තියෙනවා මේ වෙලාවේ. එතනත් තියෙන මා අවිනිශ්චිතභාවයක්, අර ස්ට්‍රොං ශක්තිමත් බවක් නැහැ කියන එක. හැබැයි අපේ ඊළඟ එක තමයි අපේ රටේ තිබෙන සම්පත්. ඉඩම් වෙන්න පුළුවන්, මුදල් වෙන්න පුළුවන්. එතකොට තවත් තියෙන විවිධ සම්පත් අපිට මොකද්ද දැනෙනවා, ඒවා මේ වෙලාවේ නිකන් අපේ නෙවෙයිද කියන එක වගේ. ඒ කියන්නේ අපිට දැනෙන, නමුත් ලෝකෙ තියෙන්නේ මේක ඉතාමත්ම සාර රටක්, මේව වටින රටක් මේව කියලා තමයි. නමුත් අපේ පැත්තෙන් ගත්තාම අපිට අර මං කිව්ව වගේ මේ යම පැත්තෙන්ම අපිට ලොකු අවිනිශ්චිත බවක් තියෙන මේ වෙලාවේ. එක පැත්තක්වත් අපිට ওই මං කියපු අංගයන් හතරෙම අපිට සුවර් එකක් තියාගන්න පුළුවන්, ඒ කියන්නේ ඉතා විශ්වාසයෙන් ජීවත් වෙන්න පුළුවන් පරිසරයක් නෙවෙයි අපිට රට තුල තියෙන අතරම දැනවල තියෙන්නේ. එහෙම එකක් නෙවෙයි, මේ ඔක්කොම හැන්ඩල් කරන්න පුළුවන් පාලකයෙ ඉන්නවා. එතකොට හැන්ඩල් කරන්න පුළුවන් සිටුේෂන් එකක් තියෙන අනිත් පැති වලින් ගත්තාම ආර්ථික ශක්තිමත් වෙලා තිබෙනවා. මේ වගේ පොඩි මවකු ප්‍රතිරූපයක් ලංකා රට තුල තිබුණා වුණත් ඇත්තම තත්ත්වය දැන් අපි අත්විඳින තත්ත්වය ඇවිල්ලා ඒක නෙමෙයි. ඔය මං කියපු ප්‍රධාන අංශහතරම අපිට ලොකු බියමසු අවිශ්වාස ජනක වාතාවරණයක් තමයි තිබෙන්නේ. මම නිතරම ගමන් බිමන් යන කෙනෙක් විදියට, විශේෂයෙන් සමාජ සේවකයෙක් විදියට සහ සමාජ සිවිල් ක්‍රියාකාරීෙක් විදියට මේක දකින්නේ. එහෙම දකින්න හේතුවක් තමයි එකක් නීතිය පැත්තෙන් ආධිපත්‍ය ගොඩනගාගෙන තිබෙනවා එක්තරා පැත්තක් විතරක්. ඒක හොඳටම පේන තිබිච්ච අවස්ථාවල් සමහරක් අවස්ථාවලදී අපිට ඒ අභියෝගෙන් ලක් වෙච්ච අවස්ථාවන් තියෙනවා. ඒතකොට ඒ පැත්ත අපිට යම්කිසි විශ්වාසයක් තිබුණා නම් ඒව පොදුවේ මේ කතා කරන්නේ පක්ෂ දේශපාලනය තොරව ඒ ගැන ලොකු විශ්වාසකින් අපිට කටයුතු කරන්නට බැරි වෙලා තියෙනවා. මේම අභියෝග වෙන්න පුළුවන්ද, මේ වගේ තත්ත්වයකට පත් වෙන්න පුළුවන්ද කියන එක සමහරක් සිද්ධින් විදියට ගත්තාම දැන් අපේ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙන්න ලොකුම වංචාව සහ ඒ සිද්ධියේදී මමත් ඒක පුරවැස්සේ එකක් කරනකොට බාත් වෙනවා. අපි ඒකට විරුද්ධව කටයුතු කරන්න ගිහිල්ලා ඒ කියන්නේ ඒ ජනතාව බාලබේත් මේ රටට ගෙනල්ලා ජනතාවට ලබා දීලා ඒ සිද්ධියේදී මමත් ඒකට පත් වෙන දස දෙනාගේ කෙනෙක් ඒක පෙන්වලා දෙන්න ගිහිල්ලා මේක දැකදී මේ වැඩේ මෙන් වෙනවා, මෙච්චර මෙන් වෙනවා, ප්‍රසම්පාදනය වෙන්නේ නැහැ, ඒකට මේ වගේ රෝගින් නැරෙනවා, මේ වගේ අමාත්‍ය විදියට මේ වගේ ඉතාමත්ම නොකළ යුතු ප්‍රකාශන කරනවා කියන පිළිම අවදීන් කියන්න ගියාම අපි අත්දැකීමකට ගත්තා. ඉතින් ඒ නඩු තාම යනවා. ඒ සිද්ධීන් ඒ විදියට වුණා වුණත් දැන් වටින් ගොඩින් කියවෙන එකක් තමයි ඒක වෙන තරමුණකින් අත්දැකීමකටපත් වෙනවා. සහ ඊට පස්සේ දැන් මාස 7කට විතර පස්සේ ඊට දෙලා අප ලැබෙනවා. ඉතින් ඉදිරියේදී ඒ ගැන හිතුවාමත්
ඒ එච්චර සිද්ධියක් වෙලා තියෙද්දි දැන් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඊට පස්සේ වෙන සිදුවීම් අපිට ආරංචි වෙනවා. ඒවත් ප්‍රසම්පාදනය නොවිලා අර අර තත්ත්වෙටම පස්සේ දේශපාලන ක්ෂේත්‍රය ගත්තාම අපිට එම බලාපොරොත්තු තියාගන්න පුළුවන් විදිහේ කතිකාවක් දෙන ඇතරම දැන් ඉතනිදා නැතුවන්නේ පැවැත්වෙනවා. ඒකෙදි ලොකුම පිරිසක් 39 දෙනෙක් විතර වගේ නොමිනේට් වෙනවා. ඒක කෙනෙක් එක්කෙනෙක් දැන් අඩු වෙලා 38ක් විතර වගේ ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් මිනිසුන්ට ඉතලම හුරු නැති නැතිවරණ ක්‍රියාවලියක් මේ වෙලාවේ ලංකාවේ ක්‍රියාත්මක වෙන. ඒ තමයි මේ මනාප ප්‍රමේය කියන එක. කියන්නේ කැමති කෙනාට පළවෙනි මනාපේ දීලා ඊළඟ එක දෙක තෝරගන්න කියන එක. ඉතින් අපිත් මේ වැඩසටහන වලට සම්බන්ධ වුණා කොහොම සැසිපවත්වා. ඒකෙදි අපි දැක්ක දෙයක් තමයි මිනිස්සු ඇත්තටම තමන්ගේ නායකයා තෝරා ගැනීමේ ඡන්දේ භාවිතා කිරීමේදී ලොකු අවුලකට පත් වෙලා තියෙනවා මේ වෙලාව. ඉතින් ලොකු බලාපොරොත්තුවක් තියාගෙන මේ මැතිවරණයට සියල්ලක්ම සකල විධිම වෙනස් වෙවි කියලා හිතන්නේ නැහැ මේ රටේ පුරවැසියෙක් විදියට සහ සමාජ ක්‍රියාකාරිකයෙක් විදියට. මේ ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන අපි කියවුවා, ඒවට සම්බන්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ වෙදි ස්ට්‍රොං ශක්තිමත් වැඩපිළිවෙලක් ආර්ථිකය වෙන්න පුළුවන්. මම මේ කියපු ප්‍රධාන අංග අතරට එහෙම එකතු කරලා නැහැ. ජාතික ආරක්ෂාව වෙන්න පුළුවන් මේ වගේ තැන් ස්ථිර වචනයක් පිළිගන්න පුළුවන් විදිහේ එහෙම නැත්නම් ප්‍රායෝගික තලයට ඉස්සරහට අරගෙන ගිහලා ඉස්සර කරන්න පුළුවන් විදිහව නෙවෙයි. මෙච්චර මේ රට මේ විදිහට පත් වෙලා තියෙනකොට ඇත්ත නැතුව මැවීමක් කරන එක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඊට පස්සේ ලෝකෙට අපේ රටේ මේ චිත්‍රය කියන්නේ පිටට පේන විදිහට නම් අර මැවීමක් තියෙනවා කියලා කියන්න පුළුවන්. හැම දෙයක්ම මේ වහලා තියෙන යට මේ නිකන් කඩතොළු වෙච්ච කේක් එකක් ලස්සනට උඩින් ලස්සන අයිසින් පාට කරලා අයිසින් කරලා තියෙනවා වගේ තමයි ඉතින්නේ දේශපාලන වාතාවරණය රට තුළ. අර ප්‍රශ්න ඔක්කොම ඒක ඇතුළට ඔබලා උඩින් ලස්සනට කතන්දර ටිකකින් බිම්සරු කරලා තියෙනවා. ඉතින් ඒක අපි දකින විදිහට අපි මේ රටේ ජීවත් වෙන බිම් මට්ටමේ ඉන්න ප්‍රවාසයන් මේකට අපි දකින හැමතැනකින්ම ආර්ථිකයේ විශේෂයෙන් ගත්තාම උදින් එදා වැඩ කරලා අපිට ජීවත් වෙන්න බැරි තත්ත්වයක් උදා වෙලා තියෙනවා. විශේෂයෙන් වතුකරේ කංකරු ජනතාව සහ ඒක සිංහල දෙමළ බෙදයන් නැතුව ඉන්නවා හැම පැත්තෙම අශ්‍රිත කංකරු ජනතාව. ඒගොල්ලන්ව රැවටීමකට ලක් කරලා තියෙන මේ රටේ ප්‍රධාන පුරවැසියා විදියට කාලෙකට ඉස්සෙල්ලා. ඉතින් ඒක තාම නෑ ඒකට පිළිතුරක් ලැබෙලා නැහැ. නමුත් සමහරක් අවස්ථාවලදී මේ රටේ ප්‍රශ්න නැහැ කියලා අඟවන්න වීදං අධික උත්සවයන් වගේ අවස්ථාවලදී ඒවා පවත්වන. එතකොට මේ රටේ ප්‍රශ්න නැහැ වගේ ඒක කොහොමද වෙන්නේ කියන එක අපිට ගැටලුවක්. මේ රටේ පින් මට්ටමේ ඉන්න අපිට තමයි ඒ ප්‍රශ්න තේරෙන්නේ. ඉතින් එදා ජනතාවගේ ප්‍රශ්න දැන් ගානකට ගත්තොත් නැවතත් මා සෞඛ්‍යස්ත්‍රය ගැන කතා කරොත් එතනට ගියාම වැඩි අරියක් මේ චූටි මුඹේත පවා 500ට යන තත්ත්වයක් උදා වෙලා තිබෙනවා. අලියර දෙනවා. එතකොට රෝහල් කරා ගියාම මේ පහසුකම් අඩු මඩිකම ලොකුවට බලපානවා ලංකාව තුළ. එතකොට පුද්ගලික අංශයට යන්න මුදල් මද නැතිකම එතන ලොකු ගැටලුවක් වෙලා තියෙනවා. පස්සේ ආර්ථික පැත්තට ගියාම අපිට ඉදින් එදා අවශ්‍ය කරන බඩු බයිරාදිය ගන්න ගියාම එතන ලොකු ගැටලුවකට මුහුණ දෙන. අපිට උමනා දේ ගන්න නෙවෙයි තියෙන දේ ගන්න ගියාම වුණත් අපිට උමනා නැති දේවල් කියන්නේ අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විදියට ගත්තාම අපිට ඉදින් එදා අපිට උමන කරන දේවල් නෙමෙයි කඩේ සමහරක් පොළ සොල් පොළ තියෙන ඒවල් ගන්න ගියාම අපිට ඇත්තටම ලොකු වියදමක් මිලක් දරන්නට වෙනවා. කිසි පාලනයක් ස්මාලු කිරි බිත්තර වගේ මේවා ඒකට කිරිපිටි වර්ග ඒක කිසි පාලනයක් නැතුව දවසින් දවසට ඒකට වෙමින් තමයි මිලකට ගන්න දෙන්නේ. නමුත් පිට ඇත්ත තත්ත්වය ඒක තමයි රට තුල තිබෙන. නමුත් පිටට පෙනෙන මේ මවල තියෙන මේගොල්ලන්ගේ රට පාලනය කරන අය සහ රට කරන්නට එන අයගෙත් එහෙම ලොකුවට ඒ ගැන දැක්මක් අවබෝධයක් නැහැ කියලා තමයි කියන්න තියෙන්නේ. අර මං කියනකොට වගේ ප්‍රතිපත්ති ප්‍රකාශනවල මේවට තිරසාර විසඳුම් විදියට යෝජනා කරලා තියෙන දේවල් දැක්කාම ඇත්තටම ප්‍රායෝගික නැහැ. මේවා දාලා කරන්න පුළුවන්ද කියන එක. ඉතින් අවසාන විදියට මම පුරවැසියෙක් විදියට මගේ මම දකින එකක් තමයි අර මම මුලදී මම පටන් ගත්ත විදියටම ලොකු අවිනිශ්චිතභාවයකින්
පසුවෙන්නට වෙලා තියෙනවා. අපිට එක ක්ෂේත්‍රයක්වත් එක තැනක්වත් අපිට නෑ ස්ට්‍රෝං විදියට ශක්තිමත්ව අල්ලගෙන මේක කරගෙන යන්නට පුළුවන් කියලා. මම පුද්ගලික මගේ විශ්වාසයක් තමයි අපිට ඉතියේදී ගොඩක් අත්දැක බලන්නට අවස්ථාවක් නැහැ කියන එක. ඒ කියන්නේ එක සෙල්ෆ්යක්වත් අපිට ආරක්ෂා වෙලා නැති නිසා අපිට හරි අවිනිශ්චිත භාවයක් තියෙනවා. මේ මොකද මිනිසුන්ට කියන්නේ, මොනවද කතා කරන්නේ, මොනවද අපි හැන්ඩල් කරන්නේ, මොන අංශෙන්ද අපි මිනිසුන්ගේ පැත්තට කතා කරන්නේ, නැත්නම් මේ රටේ තියෙන සම්පත් වෙන්න පුළුවන් මේ රටේ තියෙන වෙනත් සෙසු දේවල් ආරක්ෂා කරගන්නට අපි යොදන ක්‍රියාමාර්ග, යොදන්නට තියෙන ක්‍රියාමාර්ග අපි කතා කරන්නේ මොනවද කියන එක පිළිබඳව මගේ මම දකින විදියට ලොකු ගැටලුවකට මම මුහුණ දෙනවා. සහ ඒක අපි නිතරම දකින දෙයක් තමයි. එතකොට යම්කිසි ඒව ගැන කාලයන්තරයක් තිස්සේ වැඩ කරමින් සිටපු අයත් ඒක තමන්ගේ කැපැසිටි එක, තමන්ගේ ගසීම, තමන්ගේ ප්‍රමාණය ඉක්මවලා ගිහිල්ලා ඒගොල්ලන් විශ්වාස භංග දෙයටපත් වෙලා අයින් වෙච්ච අවස්ථාවල අපි පෞද්ගලිකවම දැක්කා. මේ පිට එක්ක වැඩ කරපු ගොඩක් ක්‍රියාධරයන් නෑ. අපි කොහොම හරි මේ ක්‍රමයේ ගෙනියන අරගලයට ප්‍රථම ඉඳලා අරගලයේ නැතක වෙන එකක් අරගලයට ඉස්සර ගලා එම බලාපොරොත්තු වෙච්ච ඉඳලා මේ රට දියුණු කරන්නට ඕන, මේ රටේ ආකල්ප වෙනස් කරන්නට ඕන, මේ රටේ සාරධර්ම ඇති කරන්නට ඕන කියලා එම බැස්ස අය ගොඩක් මේ මෑතක තමන්ගේ දේවල් වලින් ඉවත් වෙලා වෙනත් කරගන්න කියන්නේ ගන්න දෙයක් නැත්. මොකද කාලයන්තරයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ මේ දිලා මේවටම කතා කරපු නිසා ඒගොල්ලන්ට සමාජයේ තරමං වීමකට ලක් වෙලා තියෙනවා. ගිහිලා සමහර තැන්වල පිළිගන්නේ නැහැ. පැවතිච්ච මානසිකත්වයෙන් ඒගොල්ලන් ඉන්නට වෙලා තියෙන සලකනවා. එතකොට අලුත් දේශපාලන ප්‍රවාහයට ඒගොල්ලන් එක්කව් කර ගැනීමත් බොහෝ දුරට දකින්න නැහැ. මොකද ඒගොල්ලෝ කාලාන්තරයක් තිස්සේ මේ රට වෙනුවෙන් කතා කරලා අපි සේවය කරලා ලැබිච්ච නම තමයි කඩා කප්පල්කාරීන් කියන එක. එහෙම නැත්නම් අසමත් කියන එක ඒ දවස් ආරෝපණය එල්ල කරලා තියෙනවා ඔගොල්ලෝ අසමත් කියලා. අපි මේ විදියට තාමත් රැඳිලා ඉන්නවා මේ ක්ෂේත්‍රයේ ඉඳීමෙන් වැඩ කරනවා. අපේ අසනීප තත්ත්වයන්, අපේ තිබෙන ආර්ථික තත්ත්වයන්, අපේ තිබෙන අපහසුතාවයන් ඉතර ලොකුවට අපි ගණන් ගන්න නැතුව මේ වෙලාව වැඩ කරමින් සිටිනවා. බලනවා අවසාන දැන් අපි සමර්ථයන් වල අපි ලියනවා මේ අවසාන උත්සාහය කියලා. මේ මේක නම් ආයෙත් කරන්නේ නැහැ කියලා අපිට කිව්ව දැන් මගේ කතාවේ තුන් වරක් විතර අපි එහෙම මේ මෑතක භාවිත කරපු අවස්ථාවල් තිබුණා. මේක තමයි අවසාන මත මේක උත්සාහ කරන මේ නේ කියලා අර වැඩ කරනකොට එහෙම එකකුත් අපිට දැන් අර මම ඉස්සෙල්ලා කිව්ව ගොඩක් අට අයින් වෙලා ඉන්නවා කියලා. ඉතින් අපි වැඩ කරන කීප දෙනෙක් මේ වගේ සිතුවිලි පහළ වෙලා තියෙනවා. දැන් ලොකු ප්‍රශ්නයක් වෙනවා පක්ෂිකයන් විදියට සිටීම. ඕන මේක දේශපාලනය වෙන්න පුළුවන් වෙන තැනක පක්ෂ ග්‍රහයි වීම අරගලේ දෙක අපි අදාගත්ත දෙයක් තමයි. අපි දුරුසිතයන් සොරුන් නොවන කණ්ඩායමක් සමග අපි එකතු වෙනවා වැඩ කරනවා. නමුත් දැන් අපේ ප්‍රධාන පක්ෂ විදියට ගත්තාම ඒ හැම එකටම මික්ස් වෙලා තියෙනවා මේ අපි චෝදනා කරපු ප්‍රධාන ධාරාවේ පුද්ගලයන්, දේශපාලකයන් සහ වෙනත් පුද්ගලයන් සභාපතිවරු වෙන්න පුළුවන් මේ වගේ ක්ෂේත්‍ර නියෝජනය කරන අය හැම පක්ෂයකටම දැන් මුහු වෙලා කටයුතු කරන. එතකොට අපිට එතනදී ප්‍රතිපත්ති ගරුකව වැඩ කරනවා කියන එක පක්ෂයක් හෝ පුද්ගල කණ්ඩායමක් අපිට මේ වෙලාවේ සොයාගන්නට බැරි වෙලා තියෙනවා. මොකද හැමෝම වෙනස් වෙලා තියෙනවා. සමර්ථයන් වල අපේ දර්ශනය අනුව ගිහිල්ලා අපි කටයුතු කරනවා කියලා අද ගිහිල්ලා ඒට ඇරලා බලනකොට එතන ඉන්නේ එම්පිටි මේ දර්ශනයට එකඟ නැති, ඒ දර්ශනය මේක එයත් එක පවත්වාගෙන යන්න බැරි, අනුගමනය කරන්න බැරි කොටසක් එතනට ඇවිල්ලා ඉන්නවා. අපි සමගත් තීන්දුව తీරන ගන්න ප්‍රධාන තැනවල. ඉතින් එතනදී මමත් අසරණයි. ඇත්තටම පුරවැසියෙක් විදියට නැත්තම් අපිට සිද්ධ වෙනවා මගේ දර්ශනය මං තියාගන්න ඕන මට පැත්තකට වෙලා මට මං විතරක් only one man කෙනෙක් විදියට විතර ඒ තුල ඉන්නට මට සිදු වෙලා තියෙනවා මේ තියෙන වාතාවරණය අනුව. නම් පොඩි විශ්වාසයක් තියෙනවා ලංකාවේ අපි ලෝකෙත් එක්ක දකින ආකල්ප වෙනසක් ඇති වෙලා මම සාමාන්‍ය මිනිස්සෙක් මට ඕන විදියට ජීවත් වෙන්නට මේ රටේ තැනක් ලැබෙන්නට ඕන කියලා අවස්ථාවක් ලැබේවි කියලා හිතනවා. බට් ඒක තුලමත් තියෙනවා අවිනිශ්චිත භාවයක්. එම මේ කණ්ඩායම આવොත්, මේ පුද්ගලයා આવොත්, මේ පක්ෂය આવොත් ඒක වේවි කියලා කියන්නට තරම් මේ වෙලාවේ වාතාවරණයක් නැහැ. පැහැදිලිව පිළිතුරක් දෙන්නට බෑ. ඒකට රටේ අනාගතය ගැන
සිහින මවන්නට තරම් නැත්නම් අනාගතේ දකින්නට තරම් මේ විදිහට වෙන්නට ඕනේ කියලා ඉතලුවක් දෝ අපරාධී කියලා හිතෙනවා මේ වෙලාවේ මම එහෙම හිතන්ට ගියේ.